Hari, hari putih. Penekam Aibowan Sirudhanatama Sudhasak Parthana Karanawa. I-Learning College ke Ganaganda. Mage hatara wasara dura putala tamai adath koduthu officer ekekata wela inne. Enam putih, api wedi wela nogena, api wedatikata yamu. Giya sathi api katha karaye oyalath ekka illim pada sambandhawa. Me padama ettharama putih watina padamak. Eka nisa tamai pantiya me mechchara dawasak mama meka katha karaye. E wagema tamai shishyatta vibhagaye dan theema marking yanawa. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේ තේමා මාකින් යන ගුරුවරු අපිත් එක්ක කියන දෙයක් තමයි මාත් එක්ක ඊයේ සර් කෙනෙකුට ටීචර් කෙනෙකුට දෙන්නම කතා කරලා කතා කරා කොනිටුවක් උසල මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ පේපර් බලන්න දෙයක් නැහැ කිව්වා. ඔව් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව පේපර් බලන්න දෙයක් නැහැ කිව්වා. ඒ තරමට හිස්තන් කිව්ව තියෙන්නේ. ඉතින් ඕකයි තත්ත්වය. ඉතින් පුතේ අපි කරන දේ හරියට කරමු ප්‍රතිඵල පසුපස හඹා යන දරුවන් විදියට. එහෙනම් අද දිනේ දාගන්න සිරු දනම් පොත් අරගෙන අද දිනේ දාගෙන කවුරු ප්‍රශ්නයක්ද අහන්න ඉක්මනට ත අහන්න ඉක්මනට ත මේ අද අර ගිය සතියේ එතනින් දැන් නේද කරන්නේ ඔව් ඇයි නැස මේ මට මේ පැටලුණා මේ ඉලක්කම් ඉලක්කම් පැටලුණා ඔවන් 8 තැන්ට 7 දාලා තියෙනවා ආ හරි ඒක පස්සේ යන්න හරි ලියන පොත් අරගෙනත් දිනේ දාගන්න සීල් දෙනාම හරි ලියාගමු අපි 12 නේද වචනේ වෙයිට් කීවෙනි වචනේ අපිට කතා කරන්න තියෙන්නේ බලමු 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 8යි 9යි 9යි සර් 10 වෙනි වචනේ ලියා ගන්න හරි අවබෝධයෙන් 10 වෙනි වචනේ ලියා ගන්න 10 වෙනි වචනේ ලියා ගන්න කුඩි යුංගල් මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයට ආපු වචනේ හරිද මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයට ආපු වචනේ තමයි ඕක ලියා ගන්න කුඩි යුංගල් සර් බෝඩ් එකේ ලියන්නෙත් නැහැ කියන්නේ මේ ස්ත්‍රී විෂය දාන්නෙත් නැහැ ලියන්න පුළුවන් දැන් පොඩක් වචන කතා කරා මේක ලියන්න පුළුවන් දැන් කුඩි යුංගල් කුඩි යුංගල් කුඩි යුංගල් කුඩි යුංගල් බයි කුඩි යුංගල් කුඩි යුංගල් ඇල ඉරක් දාලා ලියා ගන්න තේරුම බොන්න කුඩි යුංගල් ඇල ඉරක් දාලා ලියා ගන්න තේරුම බොන්න කුඩි යුංගල් ඇල ඉරක් දාලා ලියා ගන්න තේරුම බොන්න ඇලයිරක් දාලා ලියා ගන්න තේරුම බොද්ද තේරුම ලියා ගන්න බොන්න බොන්න කුඩි යුංගල් ඇලයිරක් දාලා ලියා ගන්න බොන්න මට කියන්න ඕන මේ යොමුලි ඔය යොමුලි නැද්ද ඉන්නවා සර් යොමුලි කියන්න බලන්න කුඩි උංගල් ලියද්දී ආවේ මොන ලයන්නද මූර්තජල ආ මූර්තජල චුවද ඔව් සර් ආ 100ට කීයක් විතර චුවද යොමුලි ආ 100ට කීයක් 100ට 100ක් ආ 100ට 100ක් චුවද නම් හොඳයි හරි ලියා ගන්න හොඳයි කුඩි උංගල් බොන්න කියලා ලියද්දී එන්නේ පුතේ මූර්තජල යන්න හොඳයි හොඳයි නියමයි කුඩියුංගල් බොන්න කියලා ලියලා ඔතන අඳින්න වතුර බොන රූපයක් විභාගයට ආවේ කිරි බොන්න කියන වචනේ අපි ලියන වාක්‍ය පුතේ වතුර බොන්න විභාගයට මොකක්ද ආවේ කිරි බොන්න අපි ඒ වාක්‍යය ලියමු ප්‍රශ්නයක් නැහැ හරි අවබෝධයෙන් අඳින්න රූපයක් වතුර බොන රූපයක් අනේ මං කැමති සියලු දෙනාම කැමරා එකක් ඔන් කරගන්නවා නම් ඇත්තටම මේ I-Learning College එකේ ප්‍රාථමික අංශේ 3 4 5 ශ්‍රේණි 3න් දෙමාපියන්ගේ සහ දරුවන්ගේ කැමැතිම පන්තිය බලවට කොලිටුවක් උසරි පන්තිය පත් වෙලා තියෙනවා. ඊයේ අපේ පුංචි මීටින් එකක් තිබ්බා. ඉතින් මේ මීටින් එක වෙලාවේ මේ
මනින් අහනවා පොඩි වක්කුස කොහොමද අහනවා දරුවන් එක වැඩ කරන්නේ. ඉතින් හේතුව අපි ඉස්කෝලේ වැඩ කරන්නේ ලොකු අයත් එක්කනේ. ඉතින් ලොකු අයත් එක්ක වැඩ කරද්දි පොඩි අයත් එක්ක අපි ගැටෙනවා අඩුයි. ආයතනයේ මනින් අහනවා කොහොමද අහනවා පොඩි වක්කුස පොඩි අයත් එක්ක කොච්චර ආසාවෙන් වැඩ කරන්නේ. සමහර දරුවෝ දවස මාරු වෙලා හැමදාම පොඩි වක්කුසත් පන්තිරක් සූදානම් වෙනවලු. ඉතින් දෙමාපිය ගොඩාක් ප්‍රසංසා ප්‍රශංසා කරලා තියෙනවා පොඩි වක්කුස. එතෙන් ඇත්තටම ඒක ගැන සතුටුයි මට. ගොඩක් ආයතනින් එහෙම කියද්දි මට ඇත්තටම ලොකු සතුටක් ආවා. ඉතින් ඒක තමයි විය යුත්තේ. නියමයි. ලස්සනට වැඩ කරමු අපි. කුඩි උංගල් ඉරි කෑල්ලක් දාලා බොන්න කියලා ලියලා. අපි ගිය සතියේ පොත් බැලුව නේද? වසිත පොත් බැලුව නේද අපි ගිය සතියේ? මට මතක විදියට ඔව්. වසිත පොත් බැලුව නේද? ඔයාලගේ පොත් බැලුවද? අවශ්‍ය ප්‍රතිපල නැතුව මුකුත් කරලා වැඩක් නෑ. දැන් ඔයාලට තව පුංචි දෙමාපියන් අහන් ඉන්නවා නම් පොඩ්ඩක් දරුවාගේ ළඟට එන්නකෝ. විනාඩියකට දෙමාපියන් ළඟට පොඩ්ඩක් අඬ ගහ ගන්නකෝ. දැන් පුතේ අම්මලා තාත්තලා අම්මලා අප්පච්චිලා පොඩ්ඩක් ළඟට අඬ ගහ ගන්න. විනාඩියකට වැඩි වෙලාවක් නෙවෙයි විනාඩියකට. පුංචි දෙයක් කියන්න. විනාඩියකට ඇවිල්ලා දින්නේ. ඇවිල්ලා නේද? හරි. අහගන්නකෝ. දැන් දරුවන්ට අපි මාසෙකට දවස් 4ක් කොඩි තුවක්කුස එක වැඩ කරනවා. ඔය දවස් 4න් දවස් 3ක් අපි උගන්නන දේවල් වලින් අන්තිම සතියේ පේපරයක් දෙනවා. තේරුණාද වැඩේ? ඔක්කොම දෙමාපියන්ට තේරුණාද? තේරුණානේ ඔක්කොටම? තේරුණා නේද? ඒ කියන්නේ මාසෙට දවස් 4න් දවස් 3ක් අපි උගන්නනවා. ඒ දවස් තුන උගන්නලා ඒ උගන්නන දවස් තුනෙන් සහ කලින් උගන්නපු වගේ අපි අන්තිම සතියේ සාමාන්‍යයෙන් විනාඩි 30ක වගේ පේපරයක් අපි දරුවන් එක්ක සාකච්ඡා කරනවා. හේතුව දැන් එන්නෙන්න විභාග අමාරුයි. ඒක හොඳටම තේරෙනවානේ. මම නම් ඇත්තටම කරන දේ උපරිම සාර්ථක කරන්න බලන කෙනෙක්. ඔන්ලයින් නෙවෙයි කොහොම වුණත් ෆිසිකල් වුණත් ඔන්ලයින් වුණත් දෙකම එකයි දැන්. ඉතින් ඒක නිසා අපි ඒක තා ටිකක් මහන්සි වෙමු. පොඩ්ඩක් අමාරුයි. දරුවන් එක පේපරයක් ලියවන්න අමාරුයි. නමුත් මම ඒක උපරිම තාක්ෂණයෙන් කරන්න හදන ස්ක්‍රීන් ෂෑ එක දාලා ඒ වගේම බෝඩ් එකක් යොදාගෙන හොඳ වැඩක් කරන්න මම සූදානම් වෙනවා. විශේෂයෙන් අපි කතා කරා ආයතනයක් විදිහට. ඉතින් මේ මගේ විෂය විතරක් නෙමෙයි. අපි ඉංග්‍රීසි ඊළඟට මැත්ස් ටික ගණිත ගැටලු ටික පරිසරය හැම විෂයකටම අපි ඒක පොඩ්ඩක් ඇප්ලයි කරන්න තීරණය කරා. මේ විශේෂයෙන්ම දරුවන්ගේ තරගකාරීත්වය හදන්න ඕන නිසා. ඊට පස්සේ ඒ පේපරේ වැඩිම ලකුණු ගන්න දරුවෝ 3 දෙනාට දෙමළ නම් එක දරුවෙකුට ඉංග්‍රීසි නම් තව දරුවෙකුට අර ඒ විදියට දෙමළ විෂයේ වැඩිම ලකුණු ගන්න දරුවට ටැග් එකක් දෙනවා. තේරුණාද? ඔක්කොම තේරුණා නේද වැඩේ? හරි. ඒ පේපරේ ඔයාලට print out ගන්න හැමකුත් වෙන්නේ නැහැ. හේතුව අපි ඒක Google ඩ්‍රොප් එකකින් තමයි කරන්නේ. ඒක පිළිවඳ ආයතනින් ඔයාලා දැනුවත් කරાવી අලුත් විදියට වැඩ ටිකක් තියෙනවා. පළවෙනි මාසේ ඔයාලට අර තේරුම් ගන්න අමාරු නිසා බොහෝ දුරට PDF එකකින් යන්න දෙවි. ඊළඟ මාසේ නම් අනිවාර්යයෙන්ම Google ඩ්‍රොප් එකකින් තමයි යන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. අපි ඒක මග පෙන්වීම දෙන්න. ඉතින් අර උගන්නන දේ පිළිබඳව දැන් හෙට පන්ති තියෙනවා නම් අද උදේ දැන් හෙට පන්ති තියෙනවා නම් හෙට උදේට අද පන්ති තියෙනවා නම් අද හවසට අද උදේ පොත බලලා වැඩක් නැහැ. එහෙම අමාරුයි. මේ ගමන යන්න බෑනේ. දැන් උසස් පෙළ විභාගයක් තියෙනවා. පැවැත්වෙනවා. උසස් පෙළ විභාගය හිතනට වඩා කොච්චර අමාරුද කියලා තේරුම් ගන්න පුළුවන් ඔයාලගේ දුවෙක් හරි පුතෙක් හරි ලියනවා. හේතුව සබ්ජෙක්ට් එකක් ලියලා අනිත් විෂයන් දෙක ලියන්න දෙලමයි ඉන්නවා. මේ අපේ ප්‍රදේශයේ දරුවෙක් බයොලොජි ලියලා අනිත් දෙකේ ප්‍රතිඵල ලිව්වත් එකයි නැත්ත් එකයි කියලා එයා සීදී හානි කරගෙන. ඉතින් ඒ දකුණු පළාතේ ලියච්ච දෙයක්.
ඉතින් ඔන්න ඕකයි තත්ත්වය. ඉතින් අපි දැම්ම ඉඳන් දරුව මහන්සි කරවන්න. ඉතින් අපි ආයතන ඇත්තේ අපි ආයතනික ගුරුවරයෙක් කතා කරලා අපි එහෙම දෙයක් කරන්නේ හේතුව අපිට ප්‍රතිඵල අවශ්‍ය වෙන නිසා. ඉතින් අපි එහෙම වැඩක් කරන්න සූදානම් වෙලා ඉන්නේ අපිට ඒකට දෙමාපියන්ගේ සහයෝගය අනිවාර්යෙන් ඕන. අනිත් දේ තමයි අපි එහෙම පේපරයක් තියලා ඒ පේපරේ ලකුණු වල වැඩිම ලකුණු ගන්නතරට අපි ප්‍රයිස් එකක් පවා දෙනවා. ඒක බොහෝ දුරට ෆ්‍රී කාඩ් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාසයක් නොමිලේ ඉගෙන ගන්න. ඒක වෙන්නත් පුළුවන්. අපි කතා කරේ ඒකමයි. හේතුව අපිට ආර්ථික ප්‍රශ්නයක් නැහැ. ඇත්තම කියනවා නම් i-learning college එකට මම ගුරුවරයෙක් විදිහට බැඳුනේ සල්ලිමත් වෙන නැහින්ද නෙමෙයි. ඇත්තම කතාව මේ කියන්නේ. ඉතින් මේ කසුන්සර්ලාගේ නියම දැක්මක් තියෙනවා. දහම් පාසල තියෙන මේ හැම දෙයකට එක තමයි මම සම්බන්ධ වෙන්නේ. නැත්තම් ඉතින් මේ වෙලාවේ මට වෙන පන්තියක් දාගත්තනම් මට ඊට වඩා හොඳ ගාණක් හොයන්න තිබ්බා. ඇත්තම කතාව මම මේ කියන්නේ. නමුත් අපි දරුවන්ට මාසයකට ෆ්‍රී කාඩ් එකක් දෙන්න තීරණය කරා. පන්ති වැඩිම ලකුණු ගන්න දරුවට හෝ දරුවෝ 3 දෙනාට. ඒක තාම දන්නේ නැහැ කොහොම කරයිද කියලා ආයතනේ. අපි කතා කරේ ඇත්තටම හොඳ දෙයක් කරා. මේක ඔයාලටත් සහනයක්නේ. දැන් එක මාසයකට අපි හිතමු රෙසිඩි ගත්ත කියලා. රෙසිඩිට මේ මාසෙම ෆ්‍රී. ෆ්‍රී කාඩ් එකක් මේ මාසෙම. ඊළඟට ඊළඟ මාසේ තරඟය හදාගන්න ඔයාලා දැනගන්න ඕනේ. තේරුණාද? දැන් රෙසිඩි මේ මාසෙ ගත්තා නම් ඊළඟ මාසේ යොමුලි ගන්න දැනගන්න ඕනේ. යොමුලිගෙන් පස්සේ ඊළඟට දැනගන්න ඕනේ අපේ සවිනු ගන්න. අන්න ඒ විදිහට දරුවන් අතර තරඟය හදන්න අපේ ආයතනය තුල හොඳ වැඩ ටිකක් කරවන්න තමයි අපි ඊයේ තීරණ ටික ගත්තේ ඕවා. ඉතින් ඒක මම හිතනවා ඇත්තටම හොඳ තීරණයක්. ඒක නිසාම තමයි දිමාපියන්ට තේරවන්නේ දැන් මගේ විෂය තුල මම කරන වැඩ ටික ශිෂ්‍යත්ව විභාගය තමයි ටාගට් කරවන්නේ. වචන 10ක් කතා කරෝ ශිෂ්‍යත්ව ගැන තමයි වචන 8ක් කතා කරන්නේ. ඒක තමයි වෙන්න ඕන. ඒකනේ වෙන්න ඕන නේද? නැත්තම් කතා කර කර හිම ඕනේ නැහනේ. ප්‍රතිඵල තමයි හදන්න ඕන. ප්‍රතිඵල පස්සේ අපි දුවන්න ඕන. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඇත්තටම මේ තීරණේ ගත්තේ අපි මේ විභාග රටා ඉන්නෙන්න අමාරු වෙන නිසා. පුංචි තමයි. නමුත් පුංචි කියලා දැන් විභාග ලේසි වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒක නිසා දවස් 3ක් අපි කතා කරන දේවල් සහ කලින් කතා කරපු දේවල් වලින් අපි අන්තිම සතියේ Google Drop වලින් අපි පවත්වනවා විභාගයක්. ඉතින් මේ විභාගයේ වැඩිම ලකුණු ගන්න දරුවට ෆ්‍රී කාඩ් එකක් දෙනවා මාසයක් සම්පූර්ණ සම්බන්ධ වෙන්න. ඉතින් හොඳ වැඩක් කරන්න හිතන්නේ අපි. ඉතින් ඒක නිසා ඒකට අපි උපරිම මහන්සි වෙමු. දෙමාපියන්ගේ සහයෝගය අපිට අවශ්‍යයි. හේතුව දන්නේ නැහැ දරුවෝ කොහොමද මේවා කරන්නේ. ඒ පිළිබඳ ආයතනයේ දැනුවත් කරනවා. කිසි දෙයකට බය වෙන්න එපා. අනිත් දේ තමයි වෙබ්සයිට් එක හරහා ඔයාලගේ දරුවන් සම්බන්ධ කරවල වැඩ ටික කරවන්නේ. මේවා කියන්නේ අපි මෙතන කරවන නිසා වැඩක්. අනිත් දේ තමයි දැන් ඔය වෙබ්සයිට් එක හරහා දරුවෙක් සම්බන්ධ වෙද්දී කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. සේෆ්ටි අංක 1. පුංචි අය උනත් ලොග් වෙන්න පුළුවන් අවස්ථාව තමයි තියෙන්නේ වෙබ්සයිට් එක මාර්ගයේ. ඉතින් ඕවා පිළිබඳව අපි හොඳට කතා කරා ඊයේ. ඉතින් අපි බලන්නේ උපරිම වැඩ ටිකක් කරවන්න දරුවන්ට ලොකු ප්‍රයෝජනයක් කරවන්න. හේතුව තමයි ඔයාලගේ දරුවා තමයි අනාගතේ අපි මේ වගේ අපි වගේ ගුරුවරු විදියට ඇවිල්ලා හරි නැත්නම් අනාගතේ හොඳ රැකියා කරන අයට බාරපත් වෙන්නේ. ඉතින් එන්න තරගකාරීත්වය වැඩි වෙනවා. තරගකාරීත්වයට අපි හුරු වෙන්න ඕන. ඒකනේ වෙන්න ඕන. අර ලිඳේ ඉන්න මැඩි වගේ හා ඕක හරි මේක හරි කීකේ වැඩී කීකේ ඉඳියොත් අවදාවත් අපේ දරුවෙක්ට ඔළුවක් උස්සන්න හම්බෙන්නේ නැහැ. මොන කොටින් මේ වචනින් කිව්වේ? ඔළුවක් උස්සන්න හම්බෙන්නේ නැහැ. දෙමාපියෙක්ගේ හැම දෙමාපියෙකුගේම බලාපොරොත්තුව තමයි තමන්ගේ දරුවා තැනකට ගිහිල්ලා ඔළුවක් උස්සන එක. ඒක තමයි අපේ අම්මලා පච්චිලාගේ බලාපොරොත්තුව මේක. ඉතින් අපි ඉෂ්ට කරා ඒක. ඒ වගේම ඔයාලගේ දරුවන්ගේ අදිෂ්ඨානය වෙන්නේ ඒක. ඒකනේ ආදරණීය අම්මේ තාත්තේ ඇත්තම කතාව. ඉතින් අපිත් ඇත්තටම අපිත් මහ ලොකු සල්ලිකාරව වෙලා නෙමෙයි මුලින් මේ ගමන පටන් ගත්තේ. ඉතින් අපිට අද පොළවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන්. ඒ తත්වය අපි හදාගත්තේ මේ මග පෙන්වීම අපිට ගුරුරු දුන්න නිසා. ඉතින් අපි අනිවාර්යෙන් හොඳ වැඩක් කරමු. ඒක නිසා මම ඔයාලට කියන්නේ පොඩිකොක් උස YouTube channel එකක් තියෙනවා, FB page එකක් මට වෙනම තියෙනවා. අනිත් දේ තමයි විදිහට වැඩ ගොඩක් තියෙනවා කරවන්න. ඉතින් ඒක නිසා මම recommend කරනවා මේක නියම තැනක්. කවදාවත් මෙතනින් දරුවට නිදෙන්න දෙන්න එපා. i-learning college එකේ කවදාවත් නිදෙන්න දෙන්න එපා. හේතුව තමයි ඔබේ දරුවා 3 දැන් ඉන්නේ 4. ඊළඟ අවුරුද්දේ 5 වසර දැන් අපේ අලුතෙන් ශිෂ්‍යත්වයට ගත්ත ටීචර් කෙනෙක් නියමයි. ක්වොලිෆිකේෂන් නැයි කියන්න දෙයක් නැහැ. ශිෂ්‍යත්ව කියලා කියන්නේ නියම තත්ත්වයට හදලා තියෙන. හදන්න පුළුවන් ගුරු රූම් සෙට් එකක් ඉන්නවා. දැන් අපේ ගණිත ගැටළු සර් ඉන්නවා. ඉතින් එතනින් එහාට බය වෙන්න දෙයක් නැහැ. ග්‍රේඩ් 6 කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් හොඳට වැඩ කරන්න. අනිත් දේ තමයි මම දැන් අපේ කසුන් සර් එකත් කතා කරලා තියෙන්නේ දෙමළ දරුවන්ට කතන පන්තියක් පටන් ගන්න. දෙමළ කතන පන්තිය පටන් ගන්න හිතන් ඉනවා පුංචි අයට ලොකු කට්ටෙක් නම් දැන් ආරම්භ කරන්න හිතන් ඉන්නේ. ඉතින් මෙතනින් අලුත් නිපැයුම් ටිකක් හැමදේම දෙනවා. ඉතින් ඒක නිසා හොඳ ප්‍රයෝජනයක් ගන්න. හරි. එතකොට පොඩ්ඩක් දරුව මහන්සි කරවන්න ලේසි අවස්ථාවක් නෙමෙයි. දරුව තරඟයක් තියෙනවා. පන්තියෙන් එක දරුවෙක්ට ෆ්‍රී කාඩ් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ ලේසි දෙල්ලමක්ද? ලේසි නෑ. තරඟයක්. ඒ තරඟය හැදුවොත් ශිෂ්‍යත්වය කියලා කියන්නේ මේ වගේ පුංචි දෙයක්. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් හොඳ වැඩ ටිකක් අපි කරමු.
අනිවාර්යෙන්ම ඕනම ගැටලුවක් තියෙනවා නම් අපි ක්ලාස් වල ඉඳී නැති වුණත් අනිවාර්යෙන් දුරකථන ඇතුළු ආන්සර් ගන්නවා. ඒ වගේම අපේ ආයතනෙස ඉතින් ඕනම අවස්ථාවක් දෙමාපියන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් අනිත් දේ තමයි දෙමාපියන්ටත් ලොකු මූල්‍යමය ත්‍යාගයක් ලබා ගන්න අවස්ථාවක් දීලා තියෙනවා කියලා දන්නවද ඒක? දන්නවද ඒක? රසදිලේ අම්මල එහෙම දන්නවද ඒක? රසදිලේ අම්මල එහෙම දන්නවද ඒක අර මේ මූල්‍යමය ත්‍යාගයක් ඔයාලට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා? දන්නේ නැහැ. වශික දන්නවද? ටුවින්ස්ලායි නෑ සර්. දන්නේ නැහැ. ආ ඒක දන්නෙත් නැද්ද? අයියෝ. ඒක දැනගන්නද? ලොකු මූල්‍යමය ත්‍යාගයක්. සාමාන්‍යයෙන් රුපියල් 40000ක 50000 මට අපිට ඊයේ කතා කරේ නම් ඒ වගේ මුදලක් කොහොම හරි 50000ක වගේ මූල්‍යමය ත්‍යාගයක් දිනා ගන්න පුළුවන් අවස්ථාවක් අපි දෙමාපියන්ටත් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳ ආයතනෙන් දැනුවත් කරයි. පොඩි තුවක්කු සේව කියලා හරියන්නේ නැහැ නේ. ඉතින් රුපියල් 40 කොහොම හරි 50000ක වගේ මතක විදියට. ඉතින් ලස්සන වැඩක්. ඒක සර් දැනුවත් කරයි අපේ කසුම් සර්. ඉතින් අපි කිසිම අවස්ථාවක ඔයාලට කරන මොකද කිසිම අවස්ථාවක අපි අපරද යාගන්නේ නැහැ. ඔයාලටම තමයි අනිත් පැත්තට දෙන්නේ. හේතුව තමයි මේ අපි මේක කරන්නේ සහන යාත්‍රාවක් විදියට. ඒ කියන්නේ අපේ තියෙන එකම ලොජික් එක තර්කය. ඉතින් ඒකම නිසාම තමයි අපි කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ගුරුවරු ටික ඔක්කොම ලැබතුනා. කිසි ප්‍රශ්නයක් නැහැ සර්. දරුවෙක්ට නෙවෙයි දරුවෝ 3 දෙනෙකුටත් ෆ්‍රී කාඩ් එකක් දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ පැත්තට අපි ඇවිල්ලා තියෙන්නේ. හේතුව අපි මේක හම්බ කරන් කරන්න හටන් ගත්ත දෙයක් නෙවෙයි. ඒක අපි කරන දෙයක්. ඒකේ මනුස්සය විදිහට අපි සතුටක් ලබන්නත් ඕනනේ. ඉතින් ඒක නිසා ඔය කරන හැම දෙයක්ම තමයි මම ෆිසිකල් පන්ති වල කරන්නේ. දෙමාපියන්ට ඕන දෙමාපියෙකුට මගේ ෆිසිකල් පන්ති වල දරුවෙක්ට කතා කරන්න පුළුවන් හොයාගන්න පුළුවන් නේ. අපේ FB තියෙන ඕන දෙකින් හොයාගන්න පුළුවන්. දරුවෙක් කතා කරලා අහන්නකො මම කිසිම අඩුවක් කරන්නේ නැහැ ඔයාලගේ දරුවන්ට. ඒ හේතුව මම එහෙම කියන්නේ හේතුව තමයි අම්මා කෙනෙක් මගෙන් කතා කරලා ඇහුවා පොරිතුවක් උස ෆිසිකල් පන්ති වල මේකට වඩා වැඩ කරනවා නේද කියලා. මගෙන් ඇහුවා. මොකද මෙහෙම නෑ වැඩ කරන්නේ නෑ. මම ඔයාලගේ දරුවන්ට එකක් වෙනවා ඒ තමයි ටියුට් එක දෙන්නේ නැහැ. ටියුට් එක දෙන්න බැරි ප්‍රශ්නේ තියෙනවා ඔයාලගේ එක එක ප්‍රදේශවල දරුවෝ ඉන්නේ. ඉතින් ඒක නිසා ඒකත් එක්ක එක එක බුද්ධි මට්ටම් තියෙන්නේ. අපි ඒක හදා ගන්න ඕන ටිකක් වැඩ කරලා. කිසි දෙයකට බය වෙන්න එපා. වේට් ෆෝ සාමාන්‍ය මැද හරියකට ගියාට පස්සේ අනිවාර්යෙන් ටියුට් එකක් වෙනවා. ඒ කියන්නේ බය වෙන්න එපා. හරිද? ඉතින් අපි හොඳට වැඩ ටික කරමු. මට ඕන මෙතන අනිවාර්යෙන් ඔක්කොම ශිෂ්‍යත්ව පාසල මට්ටමට හදන්න. අනිවාර්යෙන් මම ඒක කරනවා කොහොම හරි. දෙමළ වචන දෙක නම් අනිවාර්යෙන් ලියලවත් කර හදනවාම තමයි. ඒ කිසි දෙයකට බය වෙන්න එපා. ඉතින් හොඳට වැඩ කරමු. හරි. දෙමාපියන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන. හොඳ තරංගයක් අපිට හදා ගන්න පුළුවන් දෙමාපියන්ගේ උනන්දුව තියෙනවා. ඉතින් ඒක මේකත් එක්ක පොඩ්ඩක් දෙමාපියව අරන් ගන්න දැනුවත් වෙන්න. හොඳද? ලේසි සෙල්ලමක් නෙවෙයි. රුපියල් 50000ක් කියලා කියන්නේ නේද? ආ ඒකනේ. ඉතින් මේ ඒක සම්බන්ධව පොඩ්ඩක් දැනුවත් වෙලා පොඩ්ඩක් ආයතන දැනුවත් කරයි. බය වෙන්න එපා. හරි. එහෙනම් බොහොම ස්තුති දෙමාපියන්ට මේ අවස්ථාවේ සම්බන්ධ වෙච්ච එක ගැන. හොඳ අවබෝධයෙන් වැඩ ටික කරමු. අරක හොඳට මතක තියාගන්න පේපරේ يعني Google Drop එකේ වැඩිම ලකුණු ගන්න දරුවට හොඳ ත්‍යාගයක් ලබා දෙනවා. මට මතක විදිහට අපි කතා කරේ නම් අරක අපි දන්නේ නැහැ කසුන්ස කියලා කියන්නේ ඇත්තම දරුවාගේ පැත්තට තව හොඳ දේවල් දෙන්න පුළුවන් කියන එක අර තරගයක් තියලා ඒ දරුවන්ට දැන් gift දෙන්න ඔක්කොම හරි mail කරන්න විතරයි තියෙන්නේ. ඉතින් හොඳ වැඩ ටිකක් වෙනවා. අපි වැඩ කරමු. හරි. රූපටි ගැන්දද? හොඳයි සවිනු. හොඳයි. දරුවන්ට වැඩක් දීලා තමයි දෙමාපියන් එක්ක කතා කරේ. කටයරන් දරුව බලන් ඉන්නේ හොඳයි නිතුනි නියමයි ඔය තියෙන්නේ වැඩ හරි අපි පොත් ටික පසුව බලමුකෝ පොත් ටික පසුව බලමු හරි ඔය කුඩියුංගල් බොන්න කියන වචනේ පුතේ දැන් ඔයාලා රූපයක් ඇඳලා තියෙන්නේ පිටුවක් පිරෙන්න ලියන්න ඕන රූලක් කර රූලක් හරි අවබෝධෙන් කියව කියව ලියන්න හොඳයි දෙනේ නියමයි නියමයි ලියන්න ඉතුරු ටික ඔය තියෙන්නේ වැඩ නියමයි ෂයෙල් ෂයෙල් නේද ෂයිල් අදද පන්තිර සම්බන්ධුනේ කො ෂයිල් අදද පන්තිර සම්බන්ධුනේ සොලුංග සොලුංග ආ එතකොට ඔයාලා දෙන්න ටුවින්ස්ලාද ඔව් ආ ටුවින්ස්ලා දෙන්නෙද නියමයි උඟ ලූරේදු ගම කොහෙද ගම ආ මම ගම කොහෙද එනක කේක්කවිල්ලේ තවදසු සත්තමාසොල්ලුංගල් අයියෙන් කියන්න ජායල 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 හරි උඟල් පාර්ශාලේට පෙර ලෝයල් කොලේජ් රෝයල් කොලේජ් ඔව් කොහෙද කොළඹද නෑ ජායල රෝයල්ද ඔව් හොඳයි කලින් වීඩියෝස් ටික බැලුවද වෙබ්සයිට් එකේ දාපු නෑ
අනිවාරෙන් ඒ ටික බලන්න ඕන. හේතුව තමයි දැන් අපි පන්තිය පටන් අරගෙන ලොකු වැඩ ටිකක් කරලා තියෙනවා ශෛල්. පැහැදිලිද? උඟලකු තේරියුමා? ඔව්. ආ තේරියුමා කියලා හෙවට පස්සේ ඔහු කියන්න එපා. හරිද? එනක සිංහල තේරියාද? තවද සෙදු තමිල් මොලේල් සොලුංගල්. උඟලකු තේරියුමා? තේරුණාද? තේරියුම්. තේරුණා. සොලුංගල් තේරියුම්. ஓ தமிழ் மொழியில் சொல்லுங்கள் தெரியும் தேருனா சொல்லுங்கள் தெரியும் தேருனா தெரியும் ஏகனே ஓ තියෙන්නේ හොඳයි මෙහෙමයි වැඩ ටික පිළිවෙලට කරගන්න අපේ YouTube channel එකෙන් දාලා තියෙනවා මං හිතන්නේ i-learning college එකේ ඉතින් ඒ ටික බලලා පිළිවෙලට වැඩ ටික කරගන්න හොඳද හා rename කරගන්න ඔයාලගේ නම් දෙකම දාලා නැත්තම් එක නමයි නේ කියවෙන්නේ හොඳයි එසදි ලියන්න පටන් ගන්න remote ද ලියනවා නේද මොද්දා අවස අද මදුරුව මරුවේ නැද්ද නෑ අද මදුරුව නෑ අය මරන්නේ කිය ඊය සතියේ මදුරුව මරනවා 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 ලියන් 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 ලිය ආදිත්‍ය කාලින්දි ලියන ඉවරද ආදිත්‍ය ආදිත්‍ය පුතා ඔව් නෑ සර් ආ ලියන්න 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 වැඩ කරන්න වැඩ කරන්න Kinuli, වැඩ කරනව නේද? Kinuli පුතා කො? සොල්ලුංගල්. ආහ්. හොඳයි, නියමයි. මෙතුමිනි වැඩ කරනව නේද? ඔව් සර්. දැන් දෙනවා ඩිෂුම් ගාලා කුටියක් පොඩි තුවක් හොඳද වැඩ කරන්න ඕන. හොඳයි හොඳයි ලියන්න ලියන්න. හොඳයි බිනුක නියමයි ඔය තියෙන්නේ හොඳයි තරුෂි ලස්සනයි වැඩ පිළිවෙලයි සතුටුයි හොඳයි සුරි නියමයි ලියන් 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 කලබල නැහැ අපිට මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව ප්‍රශ්නෙක කතා වෙන්න පුළුවන් පන්තියේ ඒක නිසා හොඳට වැඩ කරන්න හොඳයි යමුලි නියමයි හොඳයි යසෙන් හරි පොත් ටික පෙන්වන්න ඕනේ අපි පොත් ටික අවසානේ බලමු හොඳයි ආදිත් එනිමයි හොඳයි සඳු හරි හරි අහන්නකො පොත් ටික අපි පසුව බලමු ලියලි වර වෙලා සියලු දෙනාම මේ හෑන්ඩ් රිස් මාක් එක දාන්න පුරුදු වෙමු පුතේ කො අපි ජන් ජන් ඉන්නවද අද ජන් යා ඉන්නවා නියමයි ජන් හොඳයි හොඳයි සවිනෝ ජන් වී සොල්ලුංගල් ඔ කතා කරමු අපි ජන් වී හෑ ඕ කොහොමද සපසනීප හොඳින් ඉන්න සර් නල්ල සුහම් ආ නල්ල සුහම් දැන් දෙමළ වැඩ ටික කරනවා නේද ජන්වි ඔව් සර් පිළිවෙලට වැඩ ටික කරගමු හොඳයි නේ හොඳයි හරි ලියලි වරද කට්ටිය මේ අනියමයි ഘോഷිත හොඳයි අමන්දි ලියලි වරද ලියන් ලියන් ලිය කලබල නැහැ හොඳයි ආ බිනුක ලියලි වරයි නේද හොඳයි විමෝද්‍යා නියමයි ශෛල් පොඩ්ඩක් ස්පීඩ් එකකට පුරුදු වෙන්න දෙන්න රීනේම් කරගත්තනම් හරි දෙන්නගේ නමෙන් ශෛල් කියලා එක්කනේ මං හිතන්නේ තියන්නේ දෙන්නගේ නේම් එක රීනේම් කරගත්තනම් හරි නැත්නම් අර මට අඳුර ගන්න බැරි වෙනවා දෙන්න කමන්නේ අදට එහෙනම් ඔහොම ඉන්න ලබන සතියේ නම් රීනේම් කරන් සම්බන්ධ වෙන්න පුතේ හොඳයි මෙතුමි හොඳයි දෙනෙත් හොඳයි කෙනුලි ඔය තියෙන කෙනුලි වැඩ නෙමෙයි ලියාගමු අපි 11 වෙනි වචනය 11 වෙනි වචනය ලියමු අපි හොඳයි අසින්දු 11 වෙනි වචනය ලියන්න සාපිඩුංගල් ඔයාලා ලියන අවුරුද්ද ශිෂ්‍යත්ව ප්‍රශ්නේ එන්න පුළුවන් බත් කන්න සාපිඩුංගල් සාපිඩුංගල් ඉරිකැලක් ගහලා ලියන්න තේරුම කන්න
සාපිඩුංගල් ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න කන්න සාපිඩුංගල් ඉරි කෑල්ලක් ගහලා තේරුම ලියා ගන්න කන්න ඔතෙන්ට අඳින්න ඕන බත්කන රූපයක්. හරියා? බත්කන රූපයක් අඳින්න ඕන. හරි අවබෝධයෙන් වැඩේ කරන්න. බත්කන රූපයක් ඔතෙන්ට අඳින්න ඕන. අස්සට වැඩේ කරන්න. හරි අවබෝධයෙන් වැඩේ කරන්න බත්කන රූපයක් ඔතෙන්ට අඳින්න ඕන. බත්කන රූපයක් ඇඳලා ඒක පාට කළා අලුත් පිටුවකින් අර වචනය කලින් වගේම ලියන්න ඕන. හරි අවබෝධයෙන් ලස්සට වැඩේ කරන්න.
වෙන වැඩ බෑ ලියන්න ඕන බලන් ඉදියේ සයිල් නේතන් නේද සනිල් නැ සයිල් නේතන් සයිල් උංගල් මුළු පෙර එන්න සම්පූර්ණ මොකද්ද නැහැ සම්පූර්ණ මේතන් ඇන්ඩ්‍රියා ෂයිල් එතකොට බ්‍රදර්ගේ නේතන් ඇන්ඩ්‍රියා ස්මයිල් ඔයාලා කැතලික්ද ඔව් කැතලික් නේද හොඳයි මේ මොකද්ද නම මේ නේතන් සර් නේතන් මේතන් ලේසියටයි අර කියන්න අමාරු නිසා ෂයල් නේතන් කියන්නේ හරි මේ දරුවට මේ අර වීඩියෝස් ටික පෙන්නලා වැඩ ටික කරව ගත්තා නම් හරියම් මුලින් හා සර් මට තාම ඇප් එක දාගන්න නම් බැරි වුණා දාගෙන හදාගන්න ඕනේ ඔව් ඒක වැඩ ටික කරවන්න මේ හේතුව තමයි ගොඩක්ම පන්තිය තුල අපි ශිෂ්‍යත්ව තාගත කරන් තමයි වැඩ කරන්නේ ඒකෝ ලේසියි ඒක නිසා මේ දැන් ඔය නුහුරුකම තියෙන්නේ ඒකයි දැන් අනිත් අය කොහොමද පළවෙනි දවසේ එකක් තිය ඒ කියන්නේ අවතීර්ණ වෙනවා අනුවර්තනය වුණාට පස්සේ හරියනවා ඒක නිසා අත් එක පෙන්නලා වැඩ ටික කරවන්න හා සර් හොඳයි වැඩ ටික කරගන්න පුළුවන් හරි සර් thank you sir වැඩේ කරමු නියමයි හොඳයි සවින් නියමයි යසින් වි යසින් වි කොහොමද සැපසන්නේ කොහොමද සැපසන්නේ කලසුම කලසුම හොඳයි හොඳයි යසින් වැඩ කරා දිනේත් කවුද කොණ්ඩේ කැපුවේ? ආ දිනේ. කවුද කොණ්ඩේ කැපුවේ? නේමද? මොකද කට් එකේ නම? ආපුතේ. සරට කියන්න බලන්න සරට කොණ්ඩේ කපන්න ඕන විදියට. ඈ? හරි 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 කරා. වැඩේ කරන් ඉක්මනට අපි මෙච්චර දවසක් කතා කරපු පාඩමේ පළවෙනි කොටස ඉවරයි. අපිට ඊළඟට තියෙන්නේ ඕකේ දෙවෙනි කොටස. සෙකන්ඩ් පාර්ට්ස් එක අපිට දැන් තියෙන්නේ. ඉතින් මේකට යන්න කලින් අපි ওই වචන ටික පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන පුතේ. හරි අවබෝධයෙන් ලියන්න බලන්න. හරි අවබෝධයෙන් වැඩේ කරන් හරි අවබෝධයෙන් කලබල නැහැ. මරු කට් එක දෙන්න. ලස්සනයි කට් එක. ඉස්කෝලේ අධ්‍යයෝ කවාගෙන යන්න හොඳද නැත්තම් ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් දුවා ඔවා හොයාගෙන දුවා ඔයාට තමයි දුවන්න වෙන්නේ ඉස්කෝලේ වටේ හරිද දෙරේ හා සර් සර් ඔව් සොලුගල් අම්මට ටිකක් කතා කරන්න ඕනේ ඔව් කියන්න ආමේ සර් මේ මගේ ෆෝන් එක පොඩ්ඩක් මේ රීසර්ට් වුණා ඔව් ඊට පස්සේ මේ ආයි ගෲප් එක කොහෙම ඔක්කොම හරි ගස්සගෙන මේවා කරගත්තා. ඒ වුණාට මේ ආයතනෙන් මේ අන්මියුට් කරලා නැහැ. ආයතනෙන් දැන් අන්මියුට් කරලා නැහැ ඒක. ඒ කියන්නේ සර්ලා දැන් කතා කරන එක අපිට ඇහෙන්නේ නැහැ. දැන් ඇහෙනවද මං කියන එක? නෑ සර් මේක මේ නංගිගේ අනිත් ෆෝන් එකෙන් තමයි මම මේ අරගෙන තියෙන මගේ එකෙන් ගත්තට මේ සර්ලා කතා කරන එක ඇහෙන්නේ නැහැ මොකද? ආ එහෙනම් ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ?
නෑ සර් ෆෝන් එකේ මේ වෙන එකක් දාපුවම කතා කරන්නේ නැහැ නේ මොහොතේ වෙන ෆෝන් එකකින් වෙන මේ zoom app එක හරහා යනකොට ඔව් ඒක හරියනවා මේ මං ආයතන එකක් දැනුම් දුන්නා ඒ වුණාට මේ එහෙම හරි ගින්නේ නැහැ තාම ඒ කියන්නේ මෙහිමයි දැන් මම කතා කරන එක ඇහෙනවද ආ ඔය ෆෝන් එකෙන් නෙමෙයි නේද ඕ ඒ අනිත් ෆෝනේ නෑ සර්ලා ඔක්කොම මේ ලයින් එකේ ඉන්නවා මේ අපිට ඇහෙන්නේ නැහැ සර්ලා කියන දේ එදා ගණන්සර්ගේ ක්ලාස් එක තමයි තිබිලා මේවා උනේ ඊට පස්සේ ගණන්සර් කොහම හරි මේ ලයින් එකට ආවට පස්සේ මේ සර්ගේ කතාව හොඳට ඇහුණා අපිට ඔව් ඊටගෙන් පස්සේ තමයි මේ නැතුව ගියේ ඔකට මට එක සැරේ විසඳුමක් කියන්න අමාරුයි හේතුව මොකක්ද දන්නේ නැහැ ටෙක්නිකල් ඉෂුව එක. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ආයතනෙට අපේ කසුන්සර්ට පෞද්ගලිකව කතා කරන්න කසුන්සර් පොඩ්ඩක් අර මේ යාලි ඉංග්‍රීසිවලින් ඉන්නේ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් දුරකථන යමුකමක් ගන්නදි සාමාන්‍යයෙන් එකමාරෙක් කියන්නේ දවල් එකමාරෙන් වගේ පස්සේ ගත්තොත් හරි. අර සර්වර් ජොබ් එකක් කර සොෆ්ට්වෙයාර් කෙනෙක් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් නේ අපේ. ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් අර වැඩ රාජ අරත කසුන්සර් විසඳුමක් වෙයි අනිවාර්යෙන්. මේ ඒ කියන්නේ මේ ෆෝන් එකෙන් එහෙම මුකුත් නැහැ මේ අර සර්ලා එනකොට දැන් අර ඉස්සලා ලින්ක් එක ගන්නකොට වැටෙනවනේ අයිලෙනින් මේක ඔව් එන් ඒක අන්මියුට් වෙන්නේ නැහැ කියලා තමයි වැටෙන්නේ මයික් කොහින් ඕෆ් වෙලා තියෙන්නේ එකක් හරි විකල්පයක් කියයි මට අර එක සැරේ කියන්න අමාරුයි මොකක්ද නැහැ ටෙක්නිකල් ඉෂුව එක ඉතින් ඒක නිසා එක සැරේ කියන්න අමාරුයි යන්නේ මේ මට ආයතනයේ නම්බර් එකක් තියෙනවා ඒකටත් මං කිව්වා මේ කතා කරලා ගෝචිත හොඳයි එමය ගෝචිත මෙවා අපේ ප්‍රශ්න තියෙනවා අහන්නකෝ දරුව වැඩ ගන්න වෙලාවේ හොඳයි ශවින්දා නියමයි ඔය තියෙන්නේ මෙමය මතීෂා යසින්ගේ නියමයි හොඳයි පුතේ ඉසඳු වැඩ කරාද ඉසඳු වැඩ ගන්නව නේද සර් මම මේ දැන් ටිකකට කලින් කට් වුණා මොකද්ද ඇප් එකක් ගැන කිව්වේ නෑ 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 මොකුත් ඇප් එකක් ගැන කිව්වේ නෑ මෑ නෑ අර මේ දෙනෙත්ලයි නෑ අර දෙනෙත්ලයි අම්මට මේ පොඩ්ඩක් අර අපේ අයිලර්නින් එකේ වෙබ් එක ගැන මොකද දැනගන්න තිබ්බ ඒක ගැන කතා කරේ හරිද හරි යසෙන් හොඳයි හොඳද හරි 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 වැඩ ටික කරන් විනුක ඉවරද වැඩේ හොඳයි විනුක නියමයි හරුසි හොඳයි කේෂාන් නියමයි හොඳයි විමෝද්‍යා හොඳයි කෙනුලේ ආදිත්‍ය ලිව්වද ලියනවා නේද ආලියන් ලියන් 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 ඉසුරි නියමයි හොඳයි රසඳි නියමයි පුතා නියමයි අනිවාර්යෙන් ඕවා පිළිබඳ අවබෝධය තියාගන්න ඕන හේතුව තමයි අපේ ප්‍රධාන ටාගට් එක වෙන්නේ මොකද්ද ශිෂ්‍යත්ව විභාගය තමයි මගේ පුතේ ප්‍රධාන ටාගට් එක. ඉතින් ශිෂ්‍යත්ව විභාගය ප්‍රධාන ටාගට් එක වෙද්දී අපි අනිවාර්යයෙන්ම වැඩ කිරීම අත්‍යවශ්‍යයි නේද? නැත්තම් අපිට ලකුණු වලට යන්න බෑ. කරන්නේද? තේරුණාද? හොඳයි නිතුනි. නියමයි. හොඳයි ජන්වි, ඔය තියෙන වැඩ. හොඳයි දෙනේ. හොඳයි අමන්දි. හොඳයි එහෙමයි දැන් නම් කාලේ ඇති නේද දැන් නම් කාලේ ඇති හොඳයි නිතුමි අලියන් ලියන් 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 සර්දා විනාඩි 5ක් දෙන්න
හොඳයි ආදිත්‍යා නියමයි. හොඳයි නිතුමිනි නියමයි නිතුමිනි නියමයි. මට නිතුමිනිගේ නම කියද්දි මතක් වෙනවා මේ මගේ ඕ ලෙවල් ක්ලාස් එකේ ඉන්න නිතුමිනි. එයා මගේ ළඟට එන්නේ ලකුණු 23ක් අරගෙන පළවෙනි පේපරේට. මොකද්ද සර්? ඔයාගේ නම මතක් වෙද්දි මතක් වෙන්නේ කොඩිතුවක් උසයට මගේ ඇකඩමී ඉන්නේ 11 වසරින් ඉන්න නිතුමිනි. මේ ලකුණු 23යි මගේ ළඟට ලියන්න පළවෙනි පේපරේ ඒත්ටි. ඊට පස්සේ සර් අඩුපාඩු ටික දැකලා සර් කිව්වා මේ ටික හදාගන්න කියලා දෙවෙනි පේපරේ ලිව්ව ලකුණු 73යි. අයි තමතක වෙන්නේ නැහැ මට ඒ වගේ ළමයි. ඉතින් නිතුමිනි කිව්ව ගමන් මතක්ුනේ නම. නිතුමිනි උංගල් ඌරේද? කරලියද්ද? කරලියද්ද? මොන දිස්ත්‍රික්කයේද තියෙන කරලියද්ද? නුවරලියේ. ආ නුවරලියේ. මේ දවස්වල සීතලයිද? ඔව්. ඒක මේ හරි හරි. පයිසමින් ඉන්න හොඳද? ඉස්කෝලේ කොහෙද? උංගල් පාඩශාලෙින් පෙය? ගංගපලාත මහාවිද්‍යාලය. හරි. එතකොට අපි අනිත් ක්ලාස් වලට ජොයින් වෙනවා නේද? ඉංග්‍රීසි ඊළඟට අපේ ගණිතේ පන්තියට ආනිමයි. ඒවට සම්බන්ධව වැඩටික් කරා. හොඳයි නේද මේ හොඳයි. අනිත් දරුවන්ටත් කියන්නේ ඇත්තටම මේ අපේ ඉංග්‍රීසි ටීචර් අනිත් අපේ ශිෂ්‍යත් මිස් එහෙමනම් ආ නියම ගුරුවරේ ඔක්කොම ගුරුවරු හොඳයි. ගණිත ගැටළු පන්තිය ඒවා හොඳට වැඩටික් කරගන්න පුතේ. ඒවා අතරින් එපා. එක ඩිංගක් අහක යන්න දෙන්න එපා. පැය විනාඩි 30යි නේ. ප්‍රයෝජනය ගන්න උපරිම. හරි. මෙලි ඉවරයි නේද? හොඳයි. අපිට ඊළඟට යන්න තියෙන ලස්සන වැඩකට. ඒ ලස්සන වැඩේට යන්න කලින් මට ඔයාලගෙන් බලන්න ඕන වචන පාඩම් කරලාද කියලා. හරිද? ඊයේ සතියේ මම ඔයාලගේ පොත් බැලුවා නේද? ഘോഷිත, ඊයේ සතියේ පොත් බැලුවද අපි? බැලුවා සර්. බැලුවා. හොඳයි. වචනත් ඔයාලගෙන් අහුවද තනි තනියේ? ආ ഘോഷිත. නෑ සර්. ආ වචන ඇහුවේ නැද්ද? නෑ සර්. එහෙනම් දැන් වචන ටික අහමු. හරි. මෙහෙමයි. හොඳට අහගන්න. දැන් අපිට ඊළඟට තියෙන්නේ දැන් මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේට ඇහුවේ කිරි බොන්න කියන වචනය. බොන්න කියන වචනේ අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ කිරි වලට කියන්නේ පාල්. කොහොමද ලියන්නේ? පාල් කුඩි උංගල්. අන්න ඒ වගේ මගේ ආදරණීය දූල පුතාලගෙන් අපි මුලින්ම වාක්‍ය වලට යන්න කලින් වචන පිළිබඳ අවබෝධය ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වචන ටික අපි සර් ඔයාලගෙන් අහන්න තමයි දැන් සූදානම් වෙන්නේ. කිසි කලබලයක් නැහැ. හොඳට කට ඇරලා කියන්න ඕනේ. ඊළඟට සර් වචනයක් අහනවා. ඒ වචනය කියන්න තමයි තියෙන්නේ. හරි. ලස්සනට අපි වැඩේ පටන් ගමු. හරි. ඔක්කොමලා හෑන්ඩ් රේස් මාක් එක අයින් කරන්නකෝ. ඔක්කොමලා අයින් කරන්න. ඔක්කොමලා හෑන්ඩ් රේස් මාක් එක අයින් කරන්නකෝ. ජන්වි හෑන්ඩ් රේස් මාක් එක අයින් කරන්න. හරි. සර් පළවෙනි අවස්ථාව දෙනවා දෙනෙත්. දෙනෙත්. මුලින් වචන ටික කියන්න ඕන දෙනෙත් ඊට පස්සේ සර් අහන වචන දෙක කියන්න ඕන. සොළුංග. වචන ටික කියන්න මුලින්. තරුංග දෙන්න. තරුංග දෙන්න. එදුංග ගන්න පොංග යන වරුංග දෙන්න. ගන්න පාරුංග බලන්න සිනාසෙන්න. තව තියෙනවා. තව තියෙනවා. බැරි නෑ බැරි නෑ පුළුවන් උත්සාහ කරන්න. දැන් අනිත් අය නිකන් ඉන්නද පාඩම් කරගන්න නැත්තම් සර් ලැජ්ජ කරනවා කියා ගන්න බැරි වුණොත් හරිද? ලැජ්ජ වෙන්න යන්නේ නෑ නේ. නෑ කැමති නෑ නේ. හරි හරි පාඩම් කරගන්න. නේ නේ. හරි. කමන්නේ. දෙනෙත් මට කියන්න පාරුංග කීපේ තේරුම මොකද්ද? දෙන්න. ආ පාරුංගල් පාරුංගල් බලන්න බලන්න. හරි. දෙනෙත් වචන ටික පාඩම් කරගන්න. අයිත්ස අහන අවසානෙට මිතුනි සොළුංගල් මිතුනි මුලින් වචන ටික කියන්න බලන්න. පාරුංගල් දෙන්න ඩුංගල් ගන්න පොංගල් යන්නවා ගල් එන්න පාරුංගල් පාරුංගල් බලන්න දෙන්න සිරියුංගල් සිනාසෙන්න එළුදුංගල්
මයික් අන්මුට් කරාට පස්සේ අහනකන් මොක් කරගන්න එපා හොඳද? මං ගිය සතියාව නෑ කරන්න නැති නිසා. ආ, ගිය සතිය මොකද ආවේ නැත්තේ? කරන්ට් එක නැති නිසා. කරන්ට් එක නෑ කියලා පන්තියට එන්න නු ඉන්න බෑ. පන්තියට එන්න ඕන හරිද? වෙනවා ඩිසියුම් ගාලා කුටියා වැඩ ටික කරගන්න ඕන හොඳද? හොඳයි. හොඳයි නිතුනි. තාසා. හොඳයි. සවින්දියා, සොලුංග. තාරුංගල් ගන්න. ආ, තාරුංගල් දෙන්න. තාරුංගල් දෙන්න, එඩුංගල් ගන්න, පොංගල් යන්න, වාරුංගල් එන්න, සොලුංගල් කියන්න, පාඩුංගල් ගයන්න, පාරුංගල් බලන්න. පොතක් බලන්න අවස්ථාව දෙනවා හොඳද? පොතක් ඔන්න එළදුංගල් ලියන්න. ඒ වණින්නේ නෑ. සිරිඋංගල් සිනාසෙන්න, කුඩිඋංගල් බොන්න, සාපිඩුංගල් කන්න. හොඳයි. හොඳයි සවින්ද. සවින්ද මට කියන්න බලන්න මයික් එක ඕෆ් කරගන්න එපා සර් කියනකම් අනිත් අයටත් කියන්න. සවින්ද මට කියන්න ඕන ගන්න කියන එකද දෙවලින් කියන්නේ කොහොමද? ගන්න. එඩුංගල් එහෙමයි. ඊළඟට දෙන්න තාරුංග. ආ හොඳයි. එසඳි සොලුංග. කොහ අපේ එසඳි දරුවා? එසඳි කියන්න බලන්න. ඊළඟ අවස්ථාව තරුෂිට දෙන්නේ. පාඩම් කරගන්න තරුෂි වචන ටික. හොඳයි. උච්චාරණය කිරීම හොඳයි. නමුත් පොත බලනවා වැඩි. තේරුණාද? පදන ටික පාඩම් කරගන්න නැත්te කියන්නේ පාඩම් කරේ නැහැ නේද? ආයිසදී. නැත්te කියන්නේ නැත්te කියන්නේ පාඩම් කරේ නැහැ නේද? ආ, චුට්ට පාඩම් කළා ශිෂ්‍යත් ලියන්න බෑ. ගොඩක් පාඩම් කරන්න ඕන හොඳද? හරි. පාඩම් කරලා ලබන සතිය අනිවාර්යෙන් ඔය ටික පුළුවන් වෙන්න ඕන. හරි. ටුවින්ස්ලා තුන් දෙනා. පාඩම් කළ ඉවරද? ආයි යනවා කියන්. පුළුවන් ටික කියන්න. පාරුංගල්. පාරුංගල් බලන්න. සොලුංගල්. සොලුංගල් කියන්න. පාරුංගල් මතුවා. තාරුංගල්. සිරිඋංගල්. සිරිඋංගල්. සිනාසෙන්න. සිරිඋංගල් සිනාසෙන්න. කුඩිඋංගල්. කුඩිඋංගල් බොන්න. සොල්. සාපිඩුංගල්. සාපිඩුංගල් කන්න. හොඳයි. පාඩම් කරලා තියෙන විදිය පේනවා. නමුත් තව හොඳට පාඩම් වෙන්න ඕන. කොරංජද? තේරුණාද? තේරුණා සර්. ආ, තේරුණා කියලා නිකන් හන්න හරියන්නේ නැහැ. පාඩම් කරන්න ඕන. හොඳයි. ඊළඟට අපේ අවස්ථාව දෙමු මෙතුමිනීට. සොල්ලුංගල්.
සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එළදුංගල් ලියන්න සිරියුංගල් සිනාසෙන්න කොඩියුංගල් බොන්න සාපිඩුංගල් කන්න. හොඳයි. මෙතුමිනි පොත වහන්න ටක් ගාලා. අනිත් අය දැන් අනිත් කට්ටිය කියන එක බලාගෙන ඉන්න ඕනේ නෑ පුතේ. අන්න හරි. මිදුනිලයි අම්මා දැන් අර කියද්දී ලී තමන්ගේ දරුවන්ට ලියාගන්න බැරි වෙච්ච වාක්‍ය ටික ලියාගන්න ටක් ගාලා නියමයි. දෙනෙත් නිකන් ඉන්න බෑ වචන ටික පාඩම් කරනවා මම අවසානයේ අහනවා. හරි. මිදුමිනි සර්ට කියන්න බලන්න සාපිඩුංගල් කියන එකේ තේරුම. කන්න. නියමයි. සිරියුංගල් කියන්නේ මොකද්ද? සිනාසෙන්න. නියමයි පුතේ. හොඳයි. කෙනුලි සොල්ලුංගල්. කෙනුලි සර්ට කියන්න බලන්න කෙනුලි දෙන්න කියන එකට දෙමළින් කියන්නේ කොහොමද දෙන්න හොඳයි කෙනුලි එතකොට ගන්න එඩුංගල් හොඳයි කෙනුලි නියමයි ප්‍රශ්නයක් නැහැ හරි විමෝද්‍යා මදුරුව තලන්න පස්සේ දැන් කියන්න. තාරුංගල් දෙන්න, එඩුංගල් ගන්න, පොංගල් යන්න, වරුංගල් එන්න, සොල්ලුංගල් කියන්න, එළුදුංගල් යන්න, පාඩුංගල් ගයන්න, පාරුංගල් බලන්න, කොඩියුංගල් බොන්න සාපිඩුංගල් කන්න නියමයි විමෝද්ද කියන්න බලන්න පාරුංගල් කියන එකේ තේරුම දෙන්න ඔල්ලුංගල් කියන එකේ තේරුම කියන්න නියමයි විමෝද්ද හොඳයි පාඩම් කරලා දෙනවා හොඳයි මදුරුව මරනවා වගේම පාඩමුත් කරලා දෙනවා නියමයි හරි සත්තරණී සොල්ලුංගල් සත්තරණී කියන්න බලන්න සත්තරණී පාරුංගල් දෙන්න එඩුංගල් ගන්න පොංගල් යන්න වරුංගල් එන්න පාරුංගල් බලන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න කුඩියුංගල් බොන්න සාපිඩුංගල් කන්න සිරියුංගල් සිනාසෙන්න ඊළඟ අවස්ථාවත් තරුෂික දෙන්න තරුෂි ඒක නිසා වචන ටික පාඩම් කරගන්න හරි සත්සරණ මට කියන්න සත්සරණී අපේ සත්සරණ කියන්න බලන්න සර්ට මයික් එක අඬ වහගත්තා දෙනවා කුටියක් දෙනවා හරිද මයික් එක ඔෆ් කරගන්න බෑ කියන්න බලන්න සත්සරණී වාරුංගල් කියන එකේ තේරුම එන්න එතකොට යන්න කියන එකට දෙමනින් කියන්නේ කොහොමද පොංගල් නියමයි හොඳයි සත්සරණී සත්සරණී පොඩ්ඩක් අඳුරු වැඩි ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් පුළුවන් නම් අනිත් අය වගේ පේන ස්ථානයේ අනිත් දවසේ ක්ලාස් එකට ජොයින් වෙන්න මම දන්නේ නැහැ ඔයාලා ලියනවද නැද්ද කියලා. හොඳයි වැඩ කරන විදිය පේනවා. නමුත් පොඩ්ඩක් එකක් හදා ගන්න පුතේ. පොරෙන්ජදා? තේරුමා? තේරුණාද? හසර්. නියමයි. තරුෂි, සොල්ලුංග. තරුංගල් දෙන්න. එඩුංගල් ගන්න. පොංගල් යන්න. වාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එළදුංගල් ලියන්න සිරියුංගල් සිනාසෙන්න කුඩියුංගල් බොන්න සාපිඩුංගල් කන්න හරි තරුෂි මට කියන්න ඕන ගන්න කියන එකට දෙමළින් කියන්නේ කොහොමද ගන්න කියන එකට දෙමළින් කියන්නේ කොහොමද ගන්න
කමන්නේ සොල්ලුංගල් කියන එකේ තේරුම අන්න හරි සොල්ලුංගල් කියන එකේ තේරුම මොකද්ද මාතරුසි කියන්න කියන්න හොඳයි සවිනු සොල්ලුංගල් සවිනු පොත වහලා කියන්න පොත වහන්න පොත වහන්න පොත වහන්න පොත වහලා කියන්න බලන්න தாருங்கள் தென்ன இடுங்கள் கண்ண போங்கள் என்ன பாருங்கள் என்ன சொல்லுங்கள் கியன்னு பாடுங்கள் பலன்னு எழுதுங்கள் லியன்னு சிரியுங்கள் சினாசென்ன குடியுங்கள் பொண்ண சாப்பிடுங்கள் கண்ண வத்தனையாக ஹெலுமா முகத்த ஹெலுமா வத்தனை ஆ அனிச்ச வத்தனையே முகத்து පාඩුංගල් ගයන්න ඒ වචනේ හැරුණා. මොකද? හොඳයි ප්‍රශ්නයක් නැහැ. මට කියන්න බලන්න සවිනු. සිනාසෙන්න කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? සිරියුංගල්. ගන්න කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? එඩුංගල්. නියමයි. හොඳයි. කේෂාන් විශ්වදීප්. සොල්ලුංගල්. තාරුංගල් දෙන්න එඩුංගල් ගන්න ඉන්න 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 කුවම්මෝ කුවම්මෝ ගෝතියන්නේ හෙමින් කියන්න හෙමින් 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 තාරුංගල් දෙන්න එඩුංගල් ගන්න කෝංගල් යන්න වාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගෑන පාරුංගල් බලන්න එළුදුංගල් ලියන්න සිරියුංගල් සිනාසෙන්න කුඩියුංගල් බොන්න සාපිඩුංගල් කන්න හොඳයි කේෂාන් පොත වහන්න කුඩියුංගල් කියන එකේ තේරුම මොකක්ද කුඩියුංගල් බොන්න ඉන්දස්ය එහෙමයි ඔය තියෙන්නේ ඊළඟට ගන්න කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද ඒඩුංගල් මේ කේෂාන් කිරිපිටිය තියෙන්නේ මොන දිස්ත්‍රික්කයේද? කුරුමෑගල දිස්ත්‍රික්කේ. කුරුමෑගල ගණේවත්ත ගණේ. හොඳයි. යසිනු සොල්ලුංගල්. ආරුංගල් දෙන්න. ආරුංගල්. එතුංගල් වන්න පොංගල් යන්න වාරුංගල් ගන්න යන්න මාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාරුංගල් ගයන්න පාරුංගල් බලන්න එළු එළුදුංගල් එළු එළුදුංගල් එළුදුංගල් ලියන්න සිරියුංගල් தேரும පාරුංගල් කියන එකේ බලන්න එතකොට බලන්න හරි ගයන්න කියන එක දෙමළෙන් කියන්නේ කොහොමද ගයන්න අවන්නේ පාඩුංගල් නියමයි අසුන හොඳයි ඉසදු සොල්ලුංගල් අයි පාඩම් කරගන්න කියන්නේ සදු වචන ටික ඊළඟ අවස්ථාව තාරුංගල් දෙන්න එඩුංගල් ගන්න කෝංගල් යන්න වාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එළුදුංගල් ලියන්න සිරියුංගල් සිනාසෙන්න குடியுங்கள் பொண்ணு சாப்பிடுங்கள் கண்ணு හොඳයි හොඳයි පුතේ
මට කියන්න බලන්න ඉස්සඳු මයික් එක ඕෆ් කරගත්තද ඉස්සඳු මට කියන්න බලන්න ගන්න කියන එකද දෙමළෙන් කියන්නේ කොහොමද ගන්න ආ ගන්න ගන්න නෑ ගන්න ගන්න කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද ඉදුංගල් හොඳයි ශෛල් නේතන් දෙන්නත් එක එකට කියන බලන්න ඉගෙන ගත්ත වචන ටික දැන් අර අනිත් කට්ටිය කියද්දි ලියාගත්තද වචන ටික ආපුතේ දෙන්නත් එක කියන බලන්න එකට වචන ටික සර්ට ඇහින්න කොඩිකුවක් සර්ට ඇහින්න වචන කීයක් ඔයාලා ලියාගත්තද 11 11යි 11 නම් හරි මම දෙන්නගෙන් අහනවා පොත වහන්නකෝ දෙන්න ෂෛල් මට කියන්න බලන්න දෙන්නගෙන් මුලින් කියන්න බලන්න අයියා ඔය ඔයාලා දෙන්නගෙන් අයියා කියන්න බලන්න මුලින් එඩුංගල් කියන එකේ තේරුම එඩුංගල් තාරුංගල් කියන එකේ තේරුම දෙන්න හොඳයි ඊළඟට මට අනිත් මල්ලි කියන්න බලන්න අනිත් මල්ලි කියන්න බලන්න අනිත් මල්ලි ලේසි එකක් දෙන්න කුඩි උංගල් කියන එකේ තේරුම බොන්න බොන්න හොඳයි වචන ටික පාඩම් කරගන්න ඕන දෙන්න හොඳද අලුත් දෙන්න අනිවාර්යෙන් මේ වැඩේ කරගන්න හරි නදුනි සොල්ලුංගල් අලුතෙන්ද වචන ටික අනිවාර්යෙන් දැන් කියපු ඒවා ලියාගත්තද කියන්නේ නම් දෙන්න එන්න වාරුங்கள் කියන්න சொல்லுங்கள் ගයන්න පාඩුங்கள் බලන්න பாருங்கள் ලියන්න එළුතුங்கள் හින කමන්න නදුනි හොඳයි මම කැමති උනන්දුවට දරුවන් මේක ගැන කපතුයි වැඩ ටික කරමු හොඳයි හරි ඊළඟ අවස්ථාව කවුත්ත කිව්වේ නැත්තේ යෂෙන් කිව්වේ නෑ නේද හරි හරි අවස්ථාව දෙනවා බය වෙන්න බය වෙන්න එපා යෂෙන් කියන්න තාරුංගල් දෙන්න එදුංගල් ගන්න කෝංගල් යන්න වාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එදුංගල් ලියන්න සිරිංගල් සිනාසෙන්න කුඩිංගල් බොන්න සාපුඩිංගල් කන්න නියමයි මට කියන්න ඔන්න ඔන්න ගානට හරියට වෙනවා නම් ඇති මට යෂෙන් කියන්න බලන්න කුඩිංගල් කියන එකේ තේරුම බොන්න ගන්න කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? ගන්න කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? තාරුංග නෑ ගන්න ගන්න. කමන්නේ. හඳයි යසෝ. පස්සෙන් නේද. ඉසුරි සොලුංග. ඉසුරි
තාරුංගල් දෙන්න එදුංගල් ගන්න පෝංගල් යන්න වාරුංගල් එන්න සොල්ලුංගල් කි නපාදුංගල් ගයන්න පාරුංගල් එළුදුංගල් ලියන්න සිරිසනා සෙන්න කුදිඋංගල් බොන්න තා දුංගල් කන්න. සිංදුවක් කිව්වගේ නේ පල්පන්දියක් කිව්වගේ නේද? හොඳයි. කියන්න බලන්න සුරි මට ගන්න කියන එකට දෙවෙනි කියන්නේ කොහමද? ඒ දුංගල් බලන්න කියන එකට දෙවෙනි කියන්නේ කොහමද? පාරුංගල්. හොඳයි. හොඳයි සුරි. එහෙමයි. ඊළඟට ඊළඟ අවස්ථාව දෙනවා කොටිතුවක් කුස පොඩක් ඉන්න දෙනවා දෙනවා බලන්න එපා බලන්න ඔක්කොම දෙන අවස්ථාව. ආදිත්‍ය කාවින්දි තාරුංගල් දෙන්න එඩුංගල් ගන්න හෝංගල් යන්න වාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාරුංගල් ගයන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එළදුංගල් ලියන්න සිරිඋංගල් සිනාසෙන්න කුඩියුංගල් බොන්න සාප්පුංගල් කන්න. නියමයි. මට කියන්න බලන්න එතකොට අපේ ඔව් තැන්කියු ආදිත්‍ය නේද කො ආදිත්‍ය. ආදිත්‍ය කියන්න බලන්න ආදිත්‍ය සොල්ලුංගල් කියන එකේ තේරුම කියන්න. නියමයි. බොන්න කියන එකේ දෙමළ වචනය කුඩියුංගල්. නියමයි. හොඳයි. නියමයි. ඊළඟට ජන්වි ආරාධ්‍ය සොල්ලුංගල්. තවසේ කියන්න වචන ටික. පාරුංගල් බලන්න. සිරිඋංගල් සිනාසෙන්න. කලුම් උංගල් බොන්න. සාපිරුංගල් කන්න. සිරඋංගල් අරින්න. මොනවද කියන්නේ? බොරු කියනවා. ඔය වචන කියන්නේ නෑ මම. අර ගන්න වචන ටික කියන්න. පොත බලන් කියන පොත බලන් කියන ප්‍රශ්නයක් නෑ ජන්වි. එළදුංගල් ලියන්න. පාඩුංගල් ගයන්න. සොළුංගල් කියන්න. ඉතරයි. හරි. මට කියන්න බලන්න අපේ ජන්වි අන්න කියන එකට දෙවලින් කියන්නේ කොහොමද? සාපිරුංගල්. එතකොට ගන්න කියන එකට පොංගල්. ගන්න ගන්න ගන්න. එඩුංගල්. හොඳයි. හොඳයි ජන්වි. ඊළඟට සර්ට කියන්න බලන්න අපේ ഘോഷිත ගිම්හා සොළුංගල් ഘോഷිත. බයින්න එපා ඔක්කොම chance එක දෙනවා. ഘോഷිත සොළුංගල්. කො ഘോഷිත. කියන ഘോഷිත. තාරුංගල් දෙන්න එඩුංගල් ගන්න පොංගල් යන්න වාරුංගල් එන්න සොළුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එළුදුංගල් ලියන්න සිරිඋංගල් සිනාසෙන්න කුඩියුංගල් බලන්න බොන්න සාපිඩුංග කන්න. හොඳයි. හොඳයි ഘോഷිත. මට කියන්න ഘോഷිත ලියන්න කියන එකට දෙවලින් කියන්නේ කොහොමද? එළදුංග. හොඳයි. නිමයි. හොඳයි ഘോഷිත. ඊළඟට බිනුග සොළුංග. තාරුංගල් දෙන්න ඩුංගල් ගන්න පොංගල් යන්න වාරුංගල් එන්න සොල්ලුංගල් කියන්න පාඩුංගල් ගයන්න පාරුංගල් බලන්න එළුදුංගල් ලියන්න සිරිඋංගල් සිනාසෙන්න කුඩිඋංගල් බොන්න සාප්පිඩුංගල් කියන්න.
සාපිඩුංග කන්න. දිනුක මට කියන්න ඕන බොන්න කියන එකට දෙමලින් කියන්නේ කොහොමද? කුඩියුංග. හොඳයි. යසිඳු වචන ටික කියන්න. Thank you sir, ස්තව දුන්නට. හරි පුතේ, you are welcome. යසිඳු. යසිඳු පුතා. කිව්වා. කිව්වද? අමන්දි, සොල්ලුංග. අමන්දියා. අමන්දි නැත්ද? එහෙනම් අපේ ෆර්ති රෂීදා සොල්ලුංග ෆර්ති හරි එහෙනම් එච්චරයි නේ ආ ෆර්ති සොල්ලුංග கொள்ளும்பாலே ඔක්කොටම අවස්ථාව දුන්න නේද? දුන්න නේද ඔක්කොටම අවස්ථාව? හරි. එහෙනම් අපි යන්න අපේ ඊළඟ වැඩේට. හරි. ඊළඟ වැඩේට තමයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. හරි අවබෝධය. ලියන පොත් ගන්න දැන් සියලු දෙනාම. හරි බලන්න ආදරණීය දුවේ පුතේ අපි මීළඟට කලින් කතා කරන ලද වචන යොදාගෙන වාක්‍ය ලියන්න තමයි සූදානම් වෙන්නේ. මාතෘකාව ලියා ගන්න වාක්‍ය ලියමු කියලා. හරි අවබෝධෙන්? හරි අවබෝධෙන් ලියන්න. වාක්‍ය ලියමු. මාතෘකාව ලියා ගන්න වාක්‍ය ලියමු. වාක්‍ය ලියමු. මාතෘකාව ලියා ගන්න වාක්‍ය ලියමු. වාක්‍ය ලියමු කියලා ලියලා යටින් ඉරක් ඇඳ ගන්න මාතෘකාව. නේ තුමිනි ලියන්න මොකද බලන් ඉන්නේ? බඩගින්නේ තින්නේ. අයියෝ කඩවලේ බඩගින්නේ ඉන්නවා ලියන්න. හරි නේද? හරිම ලේසි. අපි ඉගෙනගත්ත වචන වලින් දැන් අපි යන්නේ වාක්‍ය ලියන්න. ඕව තමයි පුතේ ශිෂ්‍යත්ව ප්‍රශ්න. පළවෙනි වාක්‍ය ලියා ගන්න පන්දු තාරුංගල් බෝලය දෙන්න. වැඩේ කරන් හරි අවබෝධෙ. පළවෙනි වචනය ලියා ගන්න පන්දු තාරුංගල් බෝලය දෙන්න. පන්දු තාරුංගල් බෝලය දෙන්න. பண்டு தாருங்கள் போலைய தென்ன. பண்டு தாருங்கள் போலைய தென்ன. அறியாவ போது இல்லையா? பலவினி வச்சனைய பண்டு தாருங்கள் போலைய தென்ன. අපි ඔය ඔයි වගේ වාක්‍ය පිටු පිටින් ලියන්නේ නැහැ. හේතුව තමයි අපිට වචන වල පිළිබඳ අවබෝධය තිබෙන්නේ නැති.
ඔතන පන්දු තරුංගල් බෝලේ දෙන්න කියලා ලියලා හොඳ දරුවෝ වගේ ඔතන අඳින්න ඕන ඔයයි යාළුවයි ඒ කියන්නේ තමනුයි තමන්ගේ යාළුවයි ඇඳලා කෙනෙක් බෝලේ දෙනවා අඳින්න හරිද අන්න ඒ වගේ අවස්ථාවක් ඉක්මනට අපිට රූප සටහන කරගන්න හරි අවබෝධයෙන් වැඩේ කරා හරි අවබෝධයෙන් වැඩේ කරන්නකෝ මම කැමතියි ඔයාලගේ ඔයාලගේ අදහස සහ ඔයාලගේ දෙමාපියන්ගේ අදහස දැනගන්න දැන් ආයතනෙදි කියලා තිබු ගොඩක් අය ඉතින් ඒ වගේ මමත් කැමතියි මටත් කියනවා නම් කොහොමද දරුවගේ වැඩ පිළිගන්නේ වැඩ කරන විදිය හොඳද නැත්නම් තව මොනවාද දරුවට එකතු වෙන්න ඕන තාලුත් අදහස් තියෙනවා නම් පොඩ්ඩක් දෙමාපියන්ගෙන් මම කැමති මෙතන ඉන්න දරුවන්ගේ ඔක්කොමලා දරුවන්ට මැසේජ් ටයිප් කරන්න බෑනේ පුළුවන් නම් දෙමාපියෝ සියලුම දෙනා ඉතින් අපි කැමති ඒ වගේ දේවල් අහන්න හේතු අපි මෙතන ගොඩක් මහන්සි වෙනවා ඔන්ලයින් උගන්වනවා වගේම අපි සිගලුත් දැන් ආයතනල පටන් අරගෙන තියෙන අපේ ඇකඩමි තුල වැඩ ඉතින් ඒව මේවත් එක අපි මහන්සි වෙලා තමා මේ කරන්නේ ඉතින් අපි ලබන එකම සතුව තමා ඔයාලා කරන ඇගින්න ඉතින් ඒක නිසා මම කැමති දෙමාපියෝ වශයෙන් ඔයාලා අනිවාර්යෙන්ම මට මගේ නම්බර් එක හොයාගන්න බැරි නම් WhatsApp නම්බර් එක ඔයාලා ආයතනෙට යවන්න කොයි තුවක්කුවද මේ පණිවිඩය යවන්න කියලා ඒකට ආයතනින් අනිවාර්යෙන් යවනවා ඉතින් ඒක නිසා අපි කැමති ඔයාලගේ අදහස් ටික දැනගන්න සර්ගේ උගන්වන විදිය හොඳද නරකද මොනවාද සර් ගැන හිතන්නේ ඊළඟට තා මොනවාද අපේ දරුවන්ට වෙන්න ඕන දේවල් දෙමළ විශේෂ කොයි තුවක්කුවසගේ ඉතින් ওই වගේ අදහස් තියෙනවා අනිවාර්යෙන් යවන්න මම කැමති අනිවාර්යෙන් ඒ අදහස් අහන්න ඔයාලගෙන් හේතුවක් ෆිසිකල් පන්ති වලත් ඔය අදහස් ගන්නවා දරුවන්ගෙන් ඉතින් දෙමාපියන්ගෙන් මම අදහස් ටික ගන්න කැමති ඇත්තටම හේතුව මම එහෙම එකතු කරලා ඒ ඔක්කොම ෆයිල් එකකට එකතු කරනවා ඉතින් ඔන්ලයින් ප්‍රශ්නයක් නැහැ අපි ඒකෙත් ස්ක්‍රීන්ෂොට්ස් අරගෙන ඒකෙත් අපි ෆොටෝස් අරගෙන ඒවා print out කරගෙන අපි අනිවාර්යෙන් ඒව එකතු කරනවා ඉතින් අපිට ඔය අදහස් ටික වටිනවා ඔයාලගේ අනිවාර්යෙන්ම මම කැමති සියලුම දෙමාපියන් සර්ගේ WhatsApp නම්බර් එක හොයාගන්න බැරි නම් අනිවාර්යෙන් ආයතනෙට යවන්න සර්ටත් වෙබ්සයිට් එවන්න කියලා එතකොට අනිවාර්යෙන් ආයතනින් එවනවා ඉතින් අපිත් කැමති වගේ දේවල් අහන්න හේතුව අපි මහන්සි වෙලා කරන දේ අපි මහන්සි වෙලා ඉගෙන ගත්ත දේ ඉතින් ඔයාලගේ දරුවන්ට දෙන එක තමයි ගුරුවරු විදියට අපේ තියෙන එකම අභිප්‍රාය ඉතින් ඔයාලු දේවල් තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් අපි තව හොඳ හොඳ දේවල් ඉදිරියට කරන්න හිතන් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් මම කැමතියි. හොඳයි සුරි නියමයි. කැමතියි අනිවාර්යෙන් ඔයාලගෙන් මේ වගේ දෙයක් අහන්න. හරි. ලස්සන්ට වැඩේ කරමු. ඇත්තටම මම කැමතියි. ඒක නිසා මේ පුළුවන් නම් සියලුම දෙනා අනිවාර්යෙන් සර්ට පණිවිඩයක් යවන්න. සර්ගේ ගැනීම කතාව ඊළඟට හොඳද නරකද අඩුපාඩු තියෙනවා නම් ඒත් කියන ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මේක ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ අනිවාර්යෙන් අඩුපාඩුවක් කිව්වොත් කියන්නේ වේගය වැඩි කියලා. හරිද? ඒ වේගයට මම හුරු කරන්න ඕන නිසා තමයි පොඩ්ඩක් ස්පීඩ් යන්නේ. නැත්තම් වේගෙන් කරන්න ඕනේ නැහැ ඔයාලගේ දරුවන්ට. ඉතින් ඒක හදා ගන්න ඕන. ඉතින් හරි. එහෙනම් සියලුම දෙනා අනිවාර්යෙන් ඔය වාක්‍ය දැන් වාක්‍ය ලියලා තියෙන්නේ. අපි ඉගෙනගත්ත වචන 11 සහ ඔය වාක්‍ය ටික හොඳට පාඩම් කරන්න දැන් ඉගෙනගත්ත වාක්‍ය ළඟට ඒ රූපය අඳින්න පොතේ වැඩ ටික පිළිවෙලට කරන්න මම කැමති දෙමාපියන්ගේ අදහස් ටික අනිවාර්යෙන්ම කොරිතුවක් විසයට එවනවා නම් ඉතින් තමන්ට සිංහලෙන් ටයිප් කරන්න බැරි නම් ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙනම් ඒ වැඩ ටික හරියට කරමු. එහෙනම් අද අපි බන් තියන අතරගම ලබන සතියේ හමු වෙමු. වණක්කම් මායිමෝවන් මුල්මණිහල් තුනේ පෙරුවන් සරණයි.